මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔන්නිති වෙනදා වගේම නැවත දුරකථන ඇමතුමක් ලැබුණා ඉක්‍රිය ගොල්ලෑ ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ. ඉතින් ස්වාමින් වහන්සේ අසරණ වෙලා ඉන්න රිලවුන් කීප දෙනෙක් රැක බලා ගන්නවා විහාරස්ථානයේ. ඒ රිලවුන් ඉන්න කූඩුව යට විශාල නාගයෙක් රැඳිලා ඉන්නවලු දින කීපයක ඉඳන්. ඉතින් ඒ නිසා ඒ රිලවුන් බියටපත් වෙලා ඉන්නවා කියලා කිව්වේ. ඉතින් මම දැන් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ඉතාම අපහසුයෙන් ඉන්න වෙලා තියෙන්නේ. මොකද යන්නින්න පෙට්‍රල් ටිකක්වත් නැති නිසා. නමුත් මේ අවස්ථාවට මට කොහොමත් සම්බන්ධ වෙලා ඒ නාගයාව ඉවත් කරලා දෙන්න වෙනවා. මොකද එතන ජීවිත කීපයකට බලපෑමක් තියෙන නිසා. එහෙනම් මම දැන් මේ ඉක්‍රිය ගොල්ලෑව විහාරස්ථානෙට යනවා. හැබැයි අද දවසේ මට සහයට මගේ පුතා නැහැ. නමුත් මගේ ආදරණීය බිරිඳ තමයි මාත් එක්ක ඉන්නේ. ඉතින් අපි දෙන්න දැන් මේ සූදානම් වෙන්නේ ඉක්‍රිය ගොල්ලෑව ප්‍රදේශයට යන්න. අද පුතා නෑ ඉස්කෝලේ ගිහිල්ලානේ. ඒකනේ මට පෙනේ යල්ලුවා. අද ඇතුළට කී කරතුරු බලලා ඇතුළේ මේ ගොඩක් කොහරයක් තියනවාද? කොහරයක් ටිකක් තියනවා පිටේ මේ මෙලිය තියෙන්නේ. ඒ පැත්තෙන් තමයි ඔළුව දාන්න. මෙතනත් මේ උරයක් හදලා ඇතුළට යන්න නේ. අපේ පුතාගේ වැඩ. පොඩ්ඩක් ඉන්න මම සර්පේ කල්ලන ගම ඉන්නේ. දැන් මෙයාලා මේ කුඩා නිසා අල්ල ගන්න බෑ. දඟයි. ඔව් පැනපැන යන්න බලනවානේ. කෙටිනේ. ඔව්. දඟන්නේ. හැබැයි ඉතින් අර පොඩි කියලා නෑ මේ. කාලෙත් එක ටිකක් හරිම අවදානම්. මේ කාලෙනේ. ඔව් පොඩි ළමයෙකුට එහෙම දස්ක කරත් එහෙම ආයේ ඉතින් වැඩක් නෑ කතා කරලා. අමෙන් ඉතින් අහන්නකො. පුතේ. අපි තුන් දෙනා මේ ස්ටුඩියෝ එකේ ගියේ. හා හා. මෙයාගේ බිම කම්පියුටරේ ඇවි බබා ඉඳගෙන. චූටි බබා. හා හා. විහාරස්ථානෙක අකර දුර වැඩි නිසා යන්න මේ ගැටලුවකුත් තියෙනවා දැන් තෙල් ප්‍රශ්න. ඔව්. ඊට පස්සේ දැන් ආම්තුරු ඉතින් මම්මරි එන්න කියලා කිව්වද යන්න වෙනවා. ඒක නේද? ආ. වෙනව නේද? පරිස්සමට මේ එහෙම යන්න ඕන පොඩි කියලා නෑ. දැන් මේ සතා හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත් කෙනෙකුගේ ජීවිතය නැති කරන්නේ. මේ වෙලාවේ මෙයා ඒ ස්ථාන අත්තන්නේ. දැන් එයා ද
මේ අද මෙතන මේ පොහොරේ තියෙන නිසා යටට අර කෑම වැටෙනවානේ කෑම වැටෙනකොට ඒව කන්න එනවා මීයෝ එහෙම ඔය මීයෝ 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 අනේ ඒ නිසා ඒගොල්ලන්ව මේ ආහාරයට ගන්න තමයි සර්පය ඇවිල්ලා ඉන්නේ ඔය මී කුඩු ගොඩක් තියෙනවා මේ අර ඕරුණියද මොකද හාරන ඔව් ඔව් මේගොල්ලෝ බය වෙලා ඉන්නේ ඒකට නේද ඔව් අදිනාතුලද මෙයා මේ තුවාල වෙලා එහෙම ඉන්නේ නැහැ තාම. ඔව් මහත්මයා මේ 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 මෙයාගේ අර මේ මේ අයියේ නම් ඉබෙදෙන්න. හා හා. එයාලගේ අම්මා මේ බඩේ පිළිකාවක් කියන්නේ මැරුණා. මැරුණා. බීට් කරන්න ගිහින් මේ සීලෙට කියලා ඔපරේෂන් කරන්න ගිහින්. හා හා. එයා ICU ආවේ නේ. අර 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 අම්මයි පුතයි. හා හා. ඔක්කොම මුස්ලිම් කඩිනා වටේ ඉන්නේ. එයාලා කුඹුර බඩෙන් එන්න ගියාම අර ලව් හානි කරනවානේ. ඔව්. 75 100 කට මෙල්ලෙටි අපේ වත්තේ විතර ගස් තියෙන්නේ. වටේ කුඹුර යාලෝ. අපිට කරන්න දෙන්නේ. ඒකෙන් දැන් මේගොල්ලෝ මේ විදිහට මේ පොඩු කරලා තියද්දොත් විතරම ජීවිතේ රැකෙන්නේ නේද? ආයෙත් මේ කැලරි ලවුන් තියෙන මේ කැලරි වල මුගේ හපනවා. හපනවා. බෑ මෙයාලා දැන් අර කූඩු හිටපුවාම නැවත ආපහු රංචුවට යන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝම මරනවා. ආන්න මොකද එහෙම තියෙන්නේ. උණුත් ඇවිල්ලා මේ බක් කරනවා කැලේ උණුත්. ආ හා. මේ මූන් අර එලිඩි හිටියම හපනවා මූ මේ. දැන් ගෑනු සත්ෙකුට වගේ නම් සාමාන්යයෙන් ඒ රැළට ඉන්න පුළුවන්. පිරිමි සත්තුන්ට එහෙම හරි අමාරුයි. ඔව් පිරිමි සත්තුන්ට බලපෑම් තියෙනවා නේ. ඒගොල්ලෝ අර මේ ශක්තිමත් කෙනානේ රැලේ පාවතින් නායකත්වය අනිත් ඔව් නායකත්වය ගන්න එහෙමනේ දැන් අනිත් අය කියපුවාම එයාලත් එක සම්බන්ධ කරගෙන මෙයා මරණය වෙනකම්ම අනේ හපරන කරනවා නේ මෙයා මේ හරි ඉවරතල්නේ ඇයි ඇයි මොකද ඕන්නේම් ගනි ඇයි සාත්පති බොත් අදී සස්සල කැලරි කරගෙන මාත් මේ උන් අල්ල මොකද කරන්නේ වාලා? හම්බුනේ මේ සත්තුත් කැලියට තමයි නිදාස් කරන්නේ. කැලියට ගින්දා. ඔව්. දැන් මේ පොසොන් පොයි දවසේ 30 දෙනෙක් ගින්දා. 30 දෙනා ඊට පස්සේ ආයිමත් එක්කෙනෙක් නිදාස් කරා. 31 දෙනෙක් මේ නිදාස් කරා. දැන් මේ එනකොටත් මේ මග ගෙදර ගියනම් ආයිමත් මේ පොඩි ස්නයි පැටි මේ අල්ල ගන්න ඕන මේ. දැන් මෙයාවත් මේ යන ගමන් ආයි ගෙදරට යන්න ඕනේ මේ රක්ෂිතයකට නිදාස් කරලා යනවා. හා හා. දැන් මහත්මයා ඒකට මේ කන්න දැන් ඔයාලා දැන් ඒ විනාශ කරන්නේ කන්න මොනවද දෙන්නේ? මෙයාලටද? බිත්තර වගේ දෙන්නේ හන්දනේ පාම් බිත්තර ඊළඟට මැරෙන සත්තු ඉන්නවා. ඒ දරුන් ගිල්ල දානවද? ගිලිනවා. මැරිච්චුන් ගිලිනවද? මැරිච්චුන් ගිලිනවා. එයාලා කැමති පණ පිටින් කන්න ඒ වුණාට මේ පණ පිටින් සත්තු දෙන්න බෑ මට. ඒක හරි. බොහෝ කල් ඉඳන් ඉන්න සතෙක් වගේ. ඒක මහත්මයා තමයි කිව්වේ ගිහාම මාස 3 හැදලා ආයේ එන්නේ. හරිද? හා හා. ඒ වට මහත්මයා මේ 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 දැන් රැටේම ඇවිදිනවනේ. ඔව් ඔව්. ඇවිදලා මහත්තයා ආපහු මේක රින්ගනවා. ආහා. අය අපි මේ හැමදාම මහත්තයා 9 10 වෙන සමහර මොන සත්වර කන්න දෙන්නේ? ඔව් නේද? මේ දී ඉඳලා මහත්ත වෙන්නේ නේද? එහෙමයි. නම් පාරේ ඉඳලා කරන්නේ. අනේ මේ රිලෝ කෑ ගන්නවා. දැන් මෙයා දැක්ක හැටි මෙයාලා කෑ ගහනවා. ඔව් ඔව්. මේ මම උඩ ඉන්නේ එතකොට. ආ ඒක. ඊයේද කොහෙද මේ මේ රිලවට මේ කොමාරි මු ගහලා. මෙහෙම අර මොකක් කලබල වෙලා? ආහා. එතකොට මේ රිලෝ උඩ පැනලා ඇදින්නේ නැහැ. යා ඔලුව ඔලුව දාගත්ත ඇත්ත නේද උඩ ගිහලා උඩ උඩ ගිහලා ඔව් මේ අරය බය වෙලා ඉන්නේ සතක් කොමරි තමයි මෙහෙත් මෙතන ගම් පුළුවන් නම් අන්න අර පැත්තෙන් මේ මොකක් හරි පොස්ට්වත් දාලා මෙහාට එලවන්න මේ එයා ඉන්න තැනත් එක්ක තමයි ගැටලුව. අර අර ඇස්සේ ඉන්නේ. ඔව් ඔන්න බලන්න විලව පයින් නැති. කොඩක් කොලෝ කට මෙයා ගන්න අපස්සට ඉතුරු වෙන. යා නැත්නම් අර දැලේ පැටලිලානේ අතුරට ගිහින් ඉති. ආවෝ යාත්නේ. ඔයි කම් මේ බටේ අයින් කරන්න. අර බටේ මෙයාට ගන්න. දැන් බටේ අයින් කරන්න. ඉර්මිසත් කාන්දුනේ ඉර්මිසත් එන්නේ ඔව් හන්දට වැඩි ඉන්නත්
මෙයලා ටිකක් අර ගෑනු සත්තු වගේ නෙවෙයි ටිකක් අර කලබලකාරී ස්වභාවය වැඩි. වැඩිද? ඔව් ආක්‍රමණශීලී ගතියත් වැඩි. ගෑනු සත්තු ටිකක් එහෙම නැහැ. ඒගොල්ලෝ ටිකක් අර ඒකේ හාම්දුනේ අර ඇලි ස්වභාවයක් තියෙනවා ගොඩක් අය දැන් සුදු පාටු අයත් ඉන්නවා කළු පාට ඊළඟට ඔය ගැරලුන්ගේ පාට තියෙන ඒ සාමාන්‍යයෙන් හැම වර්ණයේ විවිධ වර්ණ ගන්න. ඒක වෙනසක් නෑ. ඉතින් මේ හැමෝම උපවිෂ සර්පයෝ ලයිට් එක ගන්න. ලංකාවේදී අපිට මේ හැමෝම අර නදී නදා තියෙන උපපදේදෙන් ඉන්දියානු උපපදේදක් තමයි මේ. ඔව් ලංකාවේ මේ එක වර්ගය. එයාලට අපි නජා නජා කියලා තමයි හඳුන්වන්නේ. මේ සත්තු අර එක එක කුලවලට වෙන් කරනවානේ. සිංහල වෙදකමේදිත් එහෙම තියෙනවා. නමුත් ඉතින් අර පාට හරි කළු පාට හරි වුණාට වෙනසක් නෑ උග්‍ර විස. සුදු පාට නෑ දෂ්ට කරලා විස නෑ කියලා අපිට මෙතනකා හරින්න බෑ. එහෙම එකක් නෑ. අනිවාර්යෙන්ම මේ උග්‍ර විස ක්ෂණිකව ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඉතින් මේ කාලෙදී හරිම භයානකයි. මේ වගේ කටේ දෂ්ට කරොත් එහෙම ප්‍රතිකාර නෑ ලංකාවේ. සර්පයොත් එක ගැටෙන නිසා ගොඩක් මට ඒක මේ වටිනවා. දැන් හැමෝම පේනවනේ. නමුත් ඉතින් එයාට හානියක් වෙන්නේ දැන් මෙයා මේ මිටියා කියලා මෙයාගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. අර මෙයා පෑගුණොත් ඇරෙන්නේ කොහොමද ආවත් එහෙම අපි පසුපස එළවලා ගන්න එහෙම කන්නේ. පුළුවන් තරම් බලන්න එයා මෙතන මිදිලා හැංගෙන්න. ඔව් වීඩියෝ එයාකර විස බල විස සල විස දන්ති දීලා තියෙන්නේ එයාගේ පැවැත්මට නේ. ඒක වැඩි කැමැත්තක් නැහැ හුරු ප්‍රදේශයේ දාලා යන්න. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒ ආරක්ෂිත තැනක තියෙන නිදහස් කරන්න. දැන් මෙයා ඉන්න නිසා බැරි වෙලාවත් අර ඉස්සර කොටේ දස්ස කරලා තියෙන කෙනෙක් මැරෙනවා. සතෙක් ඉතින් මේ දැන් මේ මේ සතෙක් අපිට පහසුවෙන් අයින් කරගන්න පුළුවන්. ඔව් මහත්. දැන් අර ගොඩක් වෙලාවට මේ සත්තුන්ට බය නිසා මේ මොකද කරන්න කියලා අපි හිතාගන්න බැරි. අන්න හිතාගන්න බැරි වෙනවනේ. ඒ කලබල වීම තුලින් සමහර වෙලාවට සතා අර අනවශ්‍ය විදියට හිර කරලා මේ සමහර අය අල්ලනවා. ආහ්. එතකොට ඉතින් මෙයාට හානි වෙලා ඉවරයි. ඔය යාර මේ. එයා කලබල වෙනවන්නේ? ඔව් කලබල නොවි එයාට පිරිහරයක් නැතුව අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි කලබල වෙනකොට තමයි ගොඩක් මේ හානිය වෙන්නේ. මගේ ඩිංගි බලන්න. යාල බය වෙලා ඉන්නේ දැන් මේක. බලන්න වාස්ස ඔය මොකද කියන්නේ. යාල ලං ඉන්නේ නැහැ දැන් බයයි. දන්නව තේරෙනවා. හරි ඈ. හරි ඈ. හරි ඔන්න අයින් කරා ඈ. මෙයා තමයි හොඳටම බය නැතුනේ. එයා ගියට නීතිය.